අයිබෝවන් කලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිදී හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල නොරචෝලේ බලාගාරයේ අක්‍රීය වූ ජනන යන්ත්‍ර දෙක යලි පද්ධතියට එක් කර ගැනීමට දින 4ක් ගත විය හැකි විදුලි බල මණ්ඩලය කියයි විටින් විට රට පුරා පැය බැගින් විදුලි කප්පාදු පාකිස්තානයේදී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කළ සිද්ධියට සම්බන්ධ සිය දෙනෙකු අත්අඩංගුවට ප්‍රධාන සැකකරුත් ඒ අතර වැරදි කරුවන්ට දඬුවම් දෙන බව එරට අගමැති ඉම්රාන් කාන් සහතික වේ සභානායක දිනේෂ්ද ශෝකය පළ කරයි ओमिक्रोन वायरस नव प्रभेदे हमुवे कालबल वी वैडक नह लोक सौख्य संविधाने प्रधानी टेड्रोस एडनम की आई मेरठ ओमिक्रोन आसादित आगे तवत आश्रितीन सिटी है कि बावट महाजन सौख्य परीक्षक वरुण अनतुरुवंगवाई ओमिक्रोन आसादने वो कांताव एन्नत गने नतिव व्रटट अतुलुवु एकेसेद व्रजे वैद्य निलधारंगे संगमे प्रश्न कराई ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ පස්වන ඉන්දිය සාගර සමුළුව ඇමතීමට සූදානම්. තවත් ආදරණීය රංගදරයෙකු සිය දිවිසරිය නිමා කරයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. ඒ සිදු වූ පැය 6ක විදුලි බිඳ වැටීම නිසා නොරොච්චෝලේ විදුලි බලාකාරය තවමත් අක්‍රීය බව වාර්තා වනවා. එය යථාතත්වයට පත් කිරීමට අවම වශයෙන් දින 4ක්වත් ගතවනු ඇතැයි විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළා. යථාතත්වයට පත් කරන තේක දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට දිනකට අවම වශයෙන් පැයක විදුලි කප්පාදුවක්වත් සිදු කරන බවයි ඔහු ප්‍රකාශ කළේ. प्रधान संप्रेषण मार्गे हटगत दोषेतुवेन दिवहिनपुरा विदुलिय बिंदवेटुना केसे विधत पै हायकट पमन पसुव विदुली सपेवम यथाता तेरपत्किरीमट पियवर गत्ता पद्धतिये पेवतिये असमतुलिततावे हेतुवेन दिवहिने बोहो प्रदेशवलट रात्रिय वनतुरुत निसिपरिधि विदुली सपेवम सिदुवुये नहे केसे विधत विदुली बल मंडले संधान कले ये मध्यम रात्रिय वन विट विदुली सपेवम संपूर्णेन्म यथाता तेरपत्किरीमट हकिवु बवाय मेवन विट नोरचोले बलागारे विदुली जनन यंत्र දෙකක් අක්‍රීය මට්ටමේ පවතිනවා එම විදුලි ජනන යන්ත්‍ර දෙක යලි ජාතික පද්ධතියට එක් කර ගැනීම සඳහා දින 4ක පමණ කාලයක් ගතවනු ඇති බවයි විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ ඊයේ දිනේ උදෑසන ඇති වුණු තත්ත්වයන් සමග නොරචෝලේ ලක්විජය ගල්ලඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර දෙකක් ඒ වෙලාවේ විදුලි ජනනය කරමින් තිබුණේ කෙසේ නමුත් එක් ජනන යන්ත්‍රයක් පද්ධතිය ඉවත් කරගෙන තිබුණේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සඳහා ඇතුණු තත්ත්වයක් සමග ලක්විජය ගල්ලඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර දෙක පද්ධතිය අක්‍රීය වීම සිදු වුණා මේ හේතුවෙන්ම එම ජනන යන්ත්‍ර දෙක නැවත පද්ධතියට එක් කර ගැනීම සඳහා දින 4ක වගේ කාලයක් ගත වේවි කියලා අනුමාන කරනවා ඒ අනුව එම ජනන යන්ත්‍ර දෙක පද්ධතියට එක් වෙන තෙක් විදුලි සැපයීමේ යම් අඩුපාඩුවක් සිදු වෙනවා විශේෂයෙන්ම පවතින පද්ධතියේ ඉල්ලුම සහ සැපයීම අතර යම් ප්‍රමාණයක පරතරයක් පවතිනවා ඒ හේතුවෙන්ම ඊයේ රාත්‍රියේ සමහර ප්‍රදේශවලට විදුලි සැපයීම සීමා කිරීමටත් සිදු වුණා කෙසේ නමුත් පවතින තත්ත්වය තුළ බලාපොරොත්තු වන්නේ හැකියාවක් ඉක්මනින් ලක්විජය ගල්ලඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් එක් ජනන යන්ත්‍රයක් බොහෝදුරට අද දිනේදී පද්ධතිය සම්බන්ධ කරගෙන හැකියාව ලැබෙවි. ඉදිරි ජනන යන්ත්‍ර දෙකත් ඉතා ඉක්මනින් පද්ධතියට එක් කර ගැනීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග මේ විදිහට ගැනීම පවතිනවා. ඊයේ පද්ධතිය පූර්ණ බිඳ වැටීමෙන් ලකුණේ සම්ප්‍රේෂණ පද්ධතිය ඇතුළු දෝෂයක්. විශේෂයෙන්ම කෙසේ නමුත් මේ සම්බන්ධව අවශ්‍ය කරන පරීක්ෂණ සිදු කරනවා. ඒ තත්ත්වය තුළ අපිට අනිවාර්යෙන් හොයා ගැනීමට හැකියාව ලැබෙවි. මේ තත්ත්වයට මූලික කාරණාව කුමක්ද? මෙවැනි කාරණා ඉදිරියේදී තිඳුවීම් වළක්වා ගන්න කෙසේද? මේ කාරණා වළක්වා ගැනීම මේ විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් අදහස් පළ කළ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා විදුලි බිඳ වැටීම යථාර්ථයට පත් වෙලා තියෙනවා මේ පිළිබඳව මම හිතන්නේ පරීක්ෂණයක් විදුලි බල මණ්ඩලයට පවත්වන ඒ අනුව අපට කියන්න පුළුවන්කම තියෙනවා මොකද්ද හේතුව කියන එක විදුලිදී පරීක්ෂණයක් පවත්වලා කියන්න පුළුවන්කම තියෙනවා මේක තාමතා ඕනකමෙන් කරපු ක්‍රියාවලියක් නැත්නම් හදිසි බිඳ වැටීම බඳ කියන එක ඉදිරියේ බලා ගන්න පුළුවන්කම තියෙනවා පාකිස්තානයේදී ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකිකයාගේ මරණය සම්බන්ධයෙන් අද සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය ශෝකය පළ කළා. මෙම ඝාතනය සම්බන්ධයෙන් පාකිස්තාන අගමැති ඉම්රාන් කාන් පවසා ඇත්තේ සියලු දෙනාටම උපරිම දඬුවම් දෙන බවයි. මෙය පාකිස්තාන ඉතිහාසයට එක් වූ ලැජ්ජා සහගත ක්‍රියාවක් බවද අග්‍රාමාත්‍ය ඉම්රාන් කාන් මහතා පවසා තිබෙනවා. ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු සිය දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති බවයි මෙවන විට වාර්තා වන්නේ. ශ්‍රී ලාංකිකයෙකු වන ප්‍රියන්ත කුමාර මහතායි පාකිස්තානයේදී ඝාතනයට ලක්ව ඇත්තේ
ඔහු පාකිස්තානයේ කර්මාන්ත ශාලාවක සාමාන්‍ය අධිකාරිවරයෙකු ලෙස සේවය කර තිබෙනවා. එම කර්මාන්ත ශාලාවේම සේවකයන් පිරිසක් මෙම ඝාතනයට සම්බන්ධ වී ඇති අතර ඊට එක් වූ සිය දෙනෙකුට අධික පිරිසක් මේ වන විට අත්අඩංගුවටගෙන තිබෙනවා. පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පවසා ඇත්තේ මෙය ලැජ්ජා සහගත ක්‍රියාවක් බවයි. සියලු අපරාධකරුවන්ට දඬුවම් දෙන බවට ඔහු සහතික වෙනවා. අද පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳ කතා කළ සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතා වෙනුවෙන් ශෝකය පළ කළා. එසේම පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා මේ වන විටත් ගෙන ඇති කඩිනම් පියවර පිළිබඳ ස්තුතිය පළ කළා. දේශ සීමා රහිත අන්තවාදීන්ගේ ප්‍රහාරයට ලක්ව මිය ගිය පාකිස්තානයේ කර්මාන්ත ශාලාවක කළමනාකරු වූ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල උපාධිධර ප්‍රියන්ත කුමාර දේවඩන මැතිතුමාගේ මරණය පිළිබඳ රජය තම සංවේගය පළ කරන්නේ ඉතාම අමානුෂික ලොවක් මවිත කරන ආකාරයෙන්ද සිදු වූ ක්‍රියාවේ තවදුරටත් හෙළා දක්වමින් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැතිතුමා මේ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් කොට යුක්තිය ඉටු කිරීමට දැන්ටමත් මැදිහත් වී ක්‍රියා කිරීම පිළිබඳ අපි අගය කරන බව විශේෂයෙන් මේ අවස්ථාවේදී සඳහන් කරන්නට ඕනේ. ප්‍රියන්ත කුමාර මහත්මයාගේ අමානුෂික මරණය සම්බන්ධව විපක්ෂයේත් අපේ බලවත් කනගාටු ප්‍රකාශ කරනවා. ඒ වගේම මම දැක්කා ප්‍රවෘත්තිවල මේ සම්බන්ධව පකිස්තානයේ තානාපති කාර්යාලයෙන් අහලා තියෙනවා. ඒගොල්ලෝ මොනවද දැනුම් දීලා තියෙන්නේ? මේ ගැන අපිට තාම පැමිණිල්ල ලැබිල් නැහැ. මම හිතා තානාපති කාර්යාලය දැනගන්න ඕන මේ වගේ සිද්ධියක් වුණාම මැදිහත් වෙලා කටයුතු කරන්න. ඒ වගේම අපේ රටේ මේ සම්බන්ධව ප්‍රශ්න ඇති නොවෙන්න කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා රජේ. කලුතර දකුණු ප්‍රදේශයේදී කළු ගඟේ පාලම් පාරුවක් පෙරලීමෙන් එක් පුද්ගලයෙකු අතුරුදන් වී තිබෙනවා. තවත් පුද්ගලින් සිව් දෙනෙකු අනතුරින් දිවි බේරාගෙන ඇති අතර අතුරුදන් වූ පුද්ගලින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. මෙරටින් පළමුවරට හඳුනාගත් ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදිත කාන්තාවගේ තවත් ආශ්‍රිතයන් සිටිය හැකි බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සැක පළ කරනවා. මේ අතර අදාළ කාන්තාව කිසිදු කොවිඩ් මර්ධන එන්නතක් ලබා නොගෙන මෙරටට ඇතුළු වීම ගැටළු සහගත බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ. මෙරටින් වර්තාව වූ පළමු ඔමික්‍රෝන් ආසාදිතයා පිළිබඳ තොරතුරු ඊයේ දින සෞඛ්‍යංශ තහවුරු කළා. එලෙස වර්තා වුණේ 25 හැවිරිදි මාරවිල ප්‍රදේශයේ කාන්තාවක්. ඇය විදේශගතව සිට මෙරටට පැමිණ තිබුණා. අදාළ කාන්තාව කිසිදු කොරෝනා මර්ධන එන්නතක් ලබාගෙන නැති බවයි සෞඛ්‍යංශ පවසන්නේ. ඔමික්‍රෝන් ආසාදිත බවට හඳුනාගත් මෙම කාන්තාවගේ ආශ්‍රිතයින් සිටිය හැකි බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙවර විට සැක පළ කරනවා. මේ අතර ඔමික්‍රෝන් ආසාදිත වූ කාන්තාව එන්නතක් නොගෙන රටට ඇතුළුවීම ගැටළු සහගත කරුණක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ විධායක කමිටු සමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළා. ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම පිළිබඳව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ශාමන් රජේන්ද්‍රජිත් මහතා මෙලෙස අදහස් පළ කළා. පිට වැදගත් වෙන්නේ මෙහිදී මේ ප්‍රභේදය නෙවෙයි, ප්‍රභේදය එන්න පුළුවන්. ප්‍රභේදය ආවට ඒක ලංකාවට එන එක වළක්වන්නත් බෑ, අපිට වෙන රටකට යන එක වළක්වන්නත් බෑ. නමුත් වැදගත් වෙන්නේ මොන ප්‍රභේදය ආවත් අපි මේ වෛරසයෙන් ආරක්ෂා වෙන්නේ කොහොමද කියන එක. නිවැරදි සමාජ දුරස්භාවය, නිවැරදි සෞඛ්‍ය පුරුදු, ඒ වගේම මුව ආවරණ නිවැරදි පැළඳීම, මේ සියල්ල තුළින් අපිට මොන ප්‍රභේදය ආවත් ඒ ප්‍රභේදවලට මුහුණ දීලා ජය ගැනීමට පුළුවන් වෙයි කියන විශ්වාසය අපි සතුව තිබෙනවා. ඒ ළමුන් ආරක්ෂා කර ගැනීමත් වැඩිහිටියන් ආරක්ෂා වීමත් දෙකම වැදගත්. මිනිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම තුළ තමයි අපේ සාර්ථකත්වය රටක් හැටියට රඳා පවතින්නේ. ඊට අමතරව වැදගත් දෙයක් තියෙනවා, ළමුන් පාසල් ලැබීම පිළිබඳ දෙමාපියන්ගේ අනියත බියක් තබා ගැනීම තුළින් ඇති වෙන්නේ අපිට ඒ ළමුන්ගේ අධ්‍යාපනය අඩාල වීම, තමන්ගේ ළමයා පුළුවන් හැකි සෑම අවස්ථාවකදීම පාසලට එවලා නව අධ්‍යාපනය ඉදිරියට ගෙනියන්න අවශ්‍ය පදනම අපි හිතන්න ඕනේ. ඊයේ
ඇත දෙවැනි දිස්ත්‍රික්ක 25න් බ කොවිඩ් ආසාදිතයින් වාර්තා වී තිබුණා. ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 725 දෙනෙකු හඳුනා ගැනුණා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 566196ක් දක්වා ඉහළ ගියා. ඉන්පුට් කලින් 541536 දෙනෙකු මෙවැනි විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් පුත් කලින් 10241 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. ඊයේ මෙරටින් කොවිඩ් මරණ 20ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් තහවුරු කර තිබුණා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14419ක් දක්වා ඉහළ ගියා. ओमिक्रॉन वायरस नव प्रभेदय हमुए कलबल वी वडक नति बव लोक सौख्य संविधाने प्रधानी टेड्रोस एडनम पवसनवा ओहु पेन्वा देन्ने निवरदि सूदानम पमनक अवश्य बवाय देन लोक कोविड तत्वय ओमिक्रोन नव कोविड वायरस प्रभेदय निसा अद लोकयम बियट हा कलबलयट पत्व तिबेनवा मे निसा लोके बोहो रटवल विविध कडिनम पियवर गण मिनी सिटिनवा ए पिलिबंदव कथा कल लोक सौख्य संविधानय प्रधानिया पवसन्ने कलबल वीम अत्तरिय युतु बवय ए वेनुट समस्त लोकयम निवरदि सौख्य क्रमवेद अनुगमनय कल युतु बवय लोक सौख्य संविधान प्रधानिया अवधारणय करन्ने एसेम दनट निपदव ऐति एन्नत वेनस किरीमे अवश्यतावय तवम हंदुनागेन नैति बवद ओहु पवसनवा දකුණු අප්‍රිකාවෙන් මිලියන 3 ඉක්ම වූ ඔමික්‍රෝන් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා විය තැයි මාධ්‍ය පවසනවා. දකුණු අප්‍රිකාව කොවිඩ් එන්නත් අඩුවෙන්ම ගත් රටක්. අදටත් ලෝකේ එන්නත් කරණය හා සැලකීමේදී අප්‍රිකානු කලාපයේ එන්නත් ප්‍රතිශතය 6%කටත් අඩු බවයි වාර්තා වන්නේ. अमेरिका एक्साइज जनपदे प्रांत हायकिन ओमिक्रोन नव आसादितीन वार्ता वी तिबेनवा ए समगम जनाधिपति जो बाइडन पवसायते वहाम इन्नत्करणे वेगवत् कलियुतु बवाय एसेम कोविड हंदुना गनीमे संक्रिय कट्टलद सैम पुरवेसियकटम नोबिले लबा दीम तैन आरंभ करा अवसान නත්තල් සාදයකට සහභාගී වූ 13 දෙනෙකුට ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වී ඇතැයි වාර්තා වනවා ඒ නෝවේ රාජ්‍යයනුයි අයර්ලන්ත රජයද ඔමික්‍රෝන් ව්‍යාප්ත වීම වැළැක්වීමට නව නීති හඳුන්වා දී තිබෙනවා ඒ අනුව පොදු ස්ථානවලට ඇතුළු වීම සීමා කිරීමටයි අයර්ලන්තය පීවරගෙන ඇත්තේ ව්‍යාජ අතක් භාවිතා කර කොවිඩ් එන්නත මගහැරිය සෞඛ්‍ය සේවකයෙකු පිළිබඳව ඉතාලියෙන් වාර්තා වනවා ඔහුගේ සැබෑ අත ආවරණය කරමින් සිලිකෝන් යෙදු ව්‍යාජ අතක් එන්නතට විවෘත කර තිබෙනවා ඒ අනුව එන්නත ලබා දී ඇත්තේ ඔහුගේ අතේ මතුපිට වූ ව්‍යාජ අතටයි මෙම ඉතාලි ජාතිකාව මේ වන විටත් අත්අඩංගුවටගෙන ප්‍රශ්න කරන බවයි වාර්තා වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පසුරුවේ පස්වන ඉන්දියා සාගර සමුළුව ඇමතීමට නියමිතව තිබෙනවා සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ඊයේ රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියා පස්වන ඉන්දියානු සාගර සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියා දිවයිනින් පිටත්ව ගිය ජනාධිපතිවරයා එක්සත් අරාබි එමිරාජ්යේ අබුඩාබි නුවරට ළඟා වී තිබෙනවා. අබුඩාබි අන්තර්ජාතික ගුවන්තොටුපළට පැමිණි ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස එරට ශ්‍රී ලංකා තානාපති මල්රාජ්ද සිල්වා මහතා ඇතුළු තානාපති කාර්යමණ්ඩලය පිළිගනු ලැබුවා. ජනාධිපතිවරයා අද ද්විපාර්ශ්වීය සාකච්ඡා කිහිපයකට එක්වන අතර පරිසරය ආර්ථිකය වසංගතය යන්න තේමා කරගනිමින් පස්වරුවේ ආරම්භන පස්වන ඉන්දියානු සාගර කලාපීය සමුළුවේ සමාරම්භක දේශනයද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදු विदेश मध्य महाचार्य जे एल पीरिस जनाधिपति उपदेशक ललित वीरतुंग्यान महत्वरुण मेम संचारेट एक वसिटिनवा විදුලිය ගෑස් සහ ඉහළ යන බඩුමිල ආදී දහසක් ප්‍රශ්න වලින් අපේ රටේ ජනතාව පීඩා විඳිනවා. ඒ අතරට ඔමික්‍රෝන් කොවිඩ් නව ප්‍රභේද ආසාදිතයකුත් ඇවිත්. ඒ සියල්ල අතර අද පෙරවරුවේ රටේ ජනතාවගේ ප්‍රශ්න කතා කරන පාර්ලිමේන්තුවේ විනාඩි 6ක් 7ක් ගෙවී ගිය ආකාරයයි මේ. ඔබතුමා දන්නවා අපි වෙලා වෙන් කරගන්නේ පක්ෂ නායක රැස්වීමේ. එතකොට ඊයේ මනුෂ්‍ය නායකකර මැතිතුමා කතා කරනකොට පහට එතුමා විනාඩි 13යි කතා කරලා තිබ්බේ. මම ඔබතුමාගේ ඉල්ලීමක් කෙරුවා ඔහුට නැති වෙච්ච විනාඩි 5 ඔහුට ලබා දෙන්න කියලා. ඔබතුමා පාර්ලිමේන්තුව දික් කෙරුවා නමුත් ඒ විනාඩි 5 එතුමාට ලබා දුන්නේ නැහැ. මම ඔබතුමාට කියන්න ඕන ඔබතුමා මේ ආණ්ඩු පක්ෂයේ කතානායක නෙවෙයි මුළු පාර්ලිමේන්තුවේම කතානායක. මම දන්නවා ඔබතුමා විනාඩි 5 දෙන්න කැමැත්තෙන් හිටියේ ආණ්ඩුවේ කට්ටිය ඇවිල්ලා කිව්වොත් දෙන්න එපා කියලා. දෙන්න එපා කිව්වා. ඒක සම්පූර්ණ වැරදි. ඔබතුමා ඒ ඔබතුමාගේ බලපෑමට යට උඩ
අපි විරුද්ධ පක්ෂයේ සංවිධායකතුමා කියන කතාව දැන් ඇහුවා එතුමාගේ ඇස් පෙනෙනවා නම් එතුමාට මතකය හොඳ නම් ගරු කතානායකතුමා වෙස දිව්වේ පළමු කොට කවුද කියන ටික පළවෙනියෙන් සමු මතක තියාගන්න අපේ යුතුකම පාර්ලිමේන්තු කටයුතු කරගෙන යාමට ඔබතුමාට සහයෝගය දීමයි ඒ ක්‍රියාව නවත්වා ගන්න බැරි මේ සංවිධායකතුමා මන්ත්‍රීවරු මන්ත්‍රීතුමාලා කතානායකතුමාට එල්ලවෙන යම් යම් භයානක තර්ජනයන් සඳහා තමයි උදන්ට ආවේ හෙලා දකින්නට ඕනේ ඔබේ මන්ත්‍රීතුමා ඔබේ පැත්තෙන් එතනට ගමන් කිරීම පළවෙනියෙන් හෙලා දකින්න ලැජ්ජලතෝ කතා කරන ස්පේන් නටෝ වගේ සභාවේ අවසරය අරගෙන විවාදය අවසන් කරන්නට ගියා ඊයේ ඔබට විරුද්ධව පැමිණිල්ලක් කරා ගජන් පොන්නම්බලන් මන්ත්‍රීතුමා ඔබට බාර දුන්නු ලිපිය ඔබ පාර්ලිමේන්තු කතානායකතුමාට බාර නොදීම ගැන එයා පරීක්ෂණයකට ලක් කළ යුතුයි මෙතුමාගේ කතාව කොහෙද යන්නේ මල්ලේපොල් වගේ අපි ගජන් පොන්නම්බලන් ගැන කතා කිව්වේ නැහැ අනිත් එක අපේ මන්ත්‍රීවරු අපේ ධම්මික දසදායක මෙතුමාගේ මේසගාවට ගියේ විනාඩි පහ ඉල්ලන්න විනාඩි පහ ඉල්ලන්න එහෙනම් තමයි මෙයාට ආවේ තල්ලු කළා මම හිතන්නේ මනුෂ්‍ය නානායකාර මෙතුමා එතුමාට වෙච්ච අසාධාරණේ කියන්නේ ඔබතුමා ළඟට ගියා ඔබතුමා ළඟට ගියපු වෙලාවේ තමයි එහා පැත්තේ ඉඳලා හරි එහා පැත්තේ ඉඳලා මේ මිරිස් කුඩු කල්ලිය නැවත ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා මෙහාට ඇවිල්ලා ගහන්න පටන් ගත්තා එකම ප්‍රශ්නේනේ මේ අහන්නේ සංවිධායකතුමා තමයි එකම ප්‍රශ්නේනේ මේ කතා කරන්නේ මේක එච්චර හොඳ ඊළාවක් නෙවෙයි ප්‍රශ්නේනේ කතා කරන්නේ ඒ එතුමා මම ඒකත් පැත්තේ තියෙන මයික් එක ගරු කතානායකතුමනි මද්දුම් බණ්ඩාරන ගිය සතියේ රෝහිණී මන්ත්‍රීතුමියට අපහාස කරා කාන්තාවකට ඒ ප්‍රශ්නේ ගැන ඒ ගැන ක්‍රියාමාර්ගයක් ගත්තෙත් නැහැ ආයි ආයි කතා කරන්න අවශ්‍ය නැහැ නාසයට කියනවා කරුණා කළා ප්‍රශ්නේ ඉවරයි පාර්ලිමේන්තුව මෙහෙම කියොත් මේක රස්ත්‍ය අධිකාරී ගණන් කර අර කතානායකතුමනි දැන් දෙන්නකෝ ගරු කතානායකතුමනි දිනේෂ් ගුණරත්න මැතිතුමා ගැන කනගාටු වෙනා එතුමා මේ මෙහෙම තත්ත්වයක් ගැන නෙමෙයි අපි කතා කරන්න ඕනේ අපි පාර්ලිමේන්තුවේ 225 විපා කියලා සමාජයේ ප්‍රශ්න ගණනාවක් තියෙන වෙලාවක ඊයේ දිනේ ඉතාමත් අශෝභන සිද්ධියක් සිදු වුණේ. ඉතින් අපි කඩකාඩු වෙනවා. අපි කඩකාඩු වෙනවා ආණ්ඩුපක්ෂයේ සංවිධායකතුමා ආණ්ඩුපක්ෂයේ සංවිධායක ජෝස්තන් මහත්තයා හැසිරුණු ආකාරය ගැන. අපේ ඉතිහාසයේ තියෙනවා මේ පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු ගහලා. ඉතින් ඒ තත්ත්වය අනිකන් දෙන්න එපා. ඉතිහාසයේනේ දැන් ඒක වැඩක් නැහැ. අපි ලෑස්ති බාර ගන්න ඔබත් ලෑස්ති වෙන ඕනේ වැරද්ද කියලා පිළිගන්න. එහෙම නැතු එතන ඉඳන් එතනට දුහන්න අයිතියක් නැහැ කිසිම මන්ත්‍රීවරෙක්. ඊයේ දිනේදී වේලාව සම්බන්ධ අර්බුදයක් ඇති වුණා. ඔබතුමා පහෙන් පස්සේ ඔබතුමා ඒකට ගරු කරලා ඔබතුමා ඒ ඉල්ලීම ලබා දුන්නා. අපි ඒකට ගරු කරනවා පළවෙනියෙන්ම. ඔබතුමා ඒ ඉල්ලීම ලබා දුන්නාට පස්සේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා කිව්වා අපි ඒකට විරුද්ධයි කියලා. ඒ වෙලාවේදී ඔබතුමා මගේ කතාව නතර කළා. ඒ වෙලාවේදී කතාව නතර කරයින් පස්සේ මම ඔබතුමා ළඟට ආවා. ඔබතුමා ගාව හිටපු නියෝජ්‍ය කොමසාරිස්තුමියත් එක්ක ආවා. ඔව්. ඇවිල්ලා මම ඇහුවේ මම ඔබතුමාම අහන ප්‍රශ්නේ තමයි මම ඔබතුමාට තර්ජනයක් කළාද? මම ඔබතුමාට තර්ජනයක් කළේ නෑ. මම ඔබතුමාගෙන් ඇහුවා. ඒ අහනකොට ඔබතුමාගේ පුටුව පිටිපස්සෙන් ඇවිල්ලා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා කියන්න තියෙන කුණුහරුප ගොඩක් පාවිච්චි කරලා මගේ භාෂාවෙන් මම මෙතන එක කියන්න කැමති නෑ වචන ගොඩක් කතා කරලා මට බැන්න විතරක් නෙවෙයි කාංචන විජේසේකර මන්ත්‍රීවරයා ඇවිල්ලා මාව තල්ලු කරා මේ ආචාර්ය මේ හර්ෂද සිල්වා මැතිතුමත් මේ වේත්‍රදාරි කණ්ඩායමේ නිලධාරියෙකුත් නොහිටින්න මම බිම ඇදගෙන වැටෙනවා ඊයේ මෙතෙන්ට ඇවිල්ලා මේ විපක්ෂයට ඇවිල්ලා මෙතුමාට පහර දෙන්න කටයුතු කරපුවා සම්බන්ධව ඔබතුමා තීන්දුවක් ගන්න ඔබතුමාගේ පුටුව හරහා පුටුව උඩින් බැනලා විපක්ෂයේ පැත්තට ආපු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා සම්බන්ධව අපේ කලකිරීමක් ඇති ඉතින් අපේ යුතුකම ඔබතුමාව ආරක්ෂා කිරීමයි එහෙම මේ අහගන්න මං කිව්වෙන් පස්සේ කියන්න අහගන්න නිශ්ශබ්ද වෙන්න කොමෙන්ට් කරන්න ප්‍රධානායකතුමනි අහගෙන ඉන්න පොන්ද බන තියාගන්න අහගෙන ඉන්න ඕගොල්ලෝ කියනවා අහගෙන හිටියානේ අපිත් තමුන්නාසලා කියනවා අහගෙන හිටියා අපි කියන දේ අහගන්න පුළුවන් හයිය හදාගන්න ඒ වගේම එහෙම මේගොල්ලෝ හිතාන ඉන්නේ මේගොල්ලන්ගේ ආණ්ඩුවක් තියෙන්නේ කියලා කිසිසේත්ම ඔබතුමාට අතක් තියන්න මේ විපක්ෂයට අපි ඉඩ දෙන්නේ නැහැ කියන එක අපි මතක් කරනවා ඒක මතක් කරනවා දැන් මේගොල්ලෝ නිකන් තොත්ත බබාලා වගේ හැසිරෙන්නේ
ඔබතුමාට තර්ජන කරපු මනුෂ්‍ය නානක් අරගෙන පරීක්ෂණයක් කරන්න කියලා අපි ඉල්ලීමක් ඔබතුමා තරම් ප්‍රජාතන්ත්‍රවාදීව විපක්ෂයට අවස්ථාව දුන්නු කතානායකතුමෙක් නැහැ කියන එක මට ඉස්සලම කියන අද දවසේ කතා කරන් යද්දි වෙලාව අඩු වෙනව අවසාන වෙද්දී හැබැයි වෙලාව වැඩි කරන්නේ මේ කාරණේට මේ අවසානයේට කරුණාකරලා මට පැහැදිලි කරන්න ඉඩ දෙන්න එමතුමා හරි මේ කාරණේ විනාඩි 6ක් ගියා ඔව් ගෑන්ට කියන්න කරුණාකරලා මෙතුමා කරුණාකරලා ඔබතුමා අපට පැහැදිලි කරන්න ඔබතුමාට තර්ජනය කරන්න කවුද තර්ජනය කරේ කියලා डॉलर අර්බුදෙන් ගොඩ ඒමට නම් डॉलर ආදායම උපදවන ව්‍යාපෘතිවලට අවධානය යොමු කළ යුතු බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රය ආයෝජකීන්ට පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානයක් විවෘත කර තිබෙනවා. ඒ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ අනුව හම්බන්තොට වරාය පරිශ්‍රය තුලට පැමිණෙන ආයෝජකීන්ට අවශ්‍ය සියලු අනුමැතීන් සහ අදාළ පහසුකම් ලබා ගැනීමට ස්මාර්ට් වන් ස්ටොප් ෂොප් කාර්යාල පරිශ්‍රයෙන් හැකියාව පවතිනවා. අපේ විදේශ තානාපති කාර්යාලවල ඉන්න අයට යවන්න තියෙන ඩොලර් මිසක් රුපියල් නෙවෙයි. ණය වාරික අපිට ගෙවන්න වෙලා තියෙන ඩොලර් වලින් මිසක් රුපියල් වලින් නෙවෙයි. අපිට තිබෙන ඩොලර් අර්බුදකාරී තත්වයෙන් හැකියතාක් ඉක්මනින් ගොඩ එන්න නම් ඩොලර් ආදායම උපදවන්න පුළුවන් ව්‍යාපෘති වලට වැඩි වැඩියෙන් යොමු වෙන එක ඒ සඳහා කටයුතු කරන එක. චීනය කරලා තියෙන ආයෝජන බොහොමයක් අපිට ඩොලර් ආදායම උපදවාලීම සඳහා උදව් වෙන ආයෝජන මිසක් අපේ ඩොලර් රටෙන් එළියට ඇදගෙන යන ආයෝජන නෙවෙයි. අපට අවශ්‍ය අපේ රටේ ඩොලර් ආදායම උපදවන්න පුළුවන් ව්‍යාපෘති වැඩිපුර ඩොලර් ආදායම රැක්ස් කරන්න පුළුවන් එකතු කරන්න පුළුවන් ව්‍යාපෘති. ඒකට අවශ්‍ය කරන ප්‍රාග්ධනය අපට පමණක් නැත්නම් 50 වාසිදායක කොන්දේසි යටතේ ඒ ජාත්‍යන්තර පාර්ශවකරුවන් එක්ක ඒ ආයෝජන කෙරෙහි අපිට උනන්දු වෙන්න වෙනවා. අපි කල්පනා කරේ හම්බන්තොට වරාය ඇසුරු කොටගෙන වන් ස්ටොප් ෂොප් එකක් අනාගතයේ මේ වරාය ආශ්‍රිත මහා භූමි ප්‍රදේශයේ පුරා කර්මාන්තවලට උණ කරන පහසුකම් සැපීමේ මධ්‍යස්ථානයක් ඇති කළ යුතුයි කියලා අපි කල්පනා කළේ. සංචරණ සීමා පැනවීම කොවිඩ් අර්බුදය ආදී විවිධ හේතු මත අපිට මේක බලාපොරොත්තු වෙච්ච ඉක්මනින් ඉටු කරන්න බැරි වුණා. වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය සහ දක්ෂ සිනමා රංග නිවේදියෙකු වූ සරත් චන්ද්‍රසිරි මහතා අද සිය රංගන දිවිය නිමා කළා. අභාප්‍රාප්ත වන විට ඒ මහතා 57 වන වියෙහි පසු වූවා. ටිගිරි බණ්ඩාර කොහේ ඉඳලාද ඉස්කෝලට එන්නේ? ඇයි මොකටද අපේ ගෙදර එන්නේ? එක්දස් නමසය 64 වර්ෂයේදී උපන් සරත් චන්ද්‍රසිරි මහතා සිය රංගන ජීවිතය ආරම්භ කරන ලද්දේ වේදිකාවිනි අබුද්දස කෝලම ගුරුතරුව පුත්‍ර සමාගම තල මල පිපිලා ආදී වේදිකා නාට්‍ය රසකම ඔහු අමතක නොවන රංගනයක නිරත වූවා. එසේම පබා දූදරුවෝ රැල්ල වෙරළට ආදරෙයි ආදී ටෙලි නාට්‍ය ගණනාවකම රංගනයෙන් දායක වුණා. මේ දිනවල සියතොසේ විකාශය වන රැහේ නම් ටෙලි නාට්‍යයේද ඔහු කැපී පෙනෙන රංගනයක නිරතව සිටියා. එසේම රාජ්‍ය සේවයේ පිණිසයි කුරුළු පිහාටු රන් කෙවිත පහ සමත් සමනල තටු ආදී චිත්‍රපට ගණනාවකටද සිය රංගන දායකත්වය ලබා දුන් සරත් චන්ද්‍රසිරි මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී අභාව ප්‍රාප්ත වුණා. මේ අමාරු කාලේ බොහොම කෙටි. ඒ කියන්නේ අපි කැප වුණොත් කාලේ කෙටි. අපි කැපීම තිබ්බේ නැත්නම් මේ අමාරු කාලේ ටිකක් දුරට යනවා. एक मत पर्सन उठवा ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතාගේ අභාවය පිළිබඳ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ බලවත් ශෝකය. ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.